හරියට උදම් වනනවා අපි හරක් මස් කන්නේ නැහැ කියලා. ලංකාවේ 9%යි මුස්ලිම් ජාතිකයන් සිටින්නේ. එතකොට අපේ රටේ දිනකට විකිණෙන මස් ප්‍රමාණය 9%ක් සිටින මේ මුස්ලිම් ජාතිකයන් අනුභව කරන මස් ප්‍රමාණය නෙවෙයි. ඒකට මම දත්තානුව කියන්නම් මේ ලංකාවේ 90%ක් හෝටල් සංස්කෘතියක් තිබෙන්නේ. විදේශිකයන් පැමිණෙන ආහාර නිෂ්පාදනය කරන හෝටල් සංස්කෘතියක මාංශ ආහාර අනිවාර්යෙන්ම පළවෙනි අංගයක්. ඔබ හෝටලයකට ගිහිල්ලා ආහාර ගන්නේ නම් ඔබ බලන මෙනියු කාඩ් පතේ පළමු වෙන තැන්වලම තිබෙනවා මාංශ විකිණීම. එහෙමනම් ඔබට මේ හරක් මස් විකිණීම විතරක් තහනම් කරන්න බෑ. ඔබ තහනම් කර යුතුයි සියලුම මස් විකිණීම. එහෙමනම් අපේ හෝටල් සංස්කෘතිය තහනම් කර යුතුයි. අපිට තිබෙන ආදායම් ක්‍රමය නතර කර යුතුයි. ඔබ නැත්නම් සූදානම් වන්නේ ඔබේ කිසියම් කෙනෙක්ගේ ව්‍යාපාරයකට උදව් කරන්නයි. මොකද මේක හරි ලේසි ක්‍රමයක් නේ. ලංකාවේ විකිණෙන මස් ප්‍රමාණය නැති වුනහම පිටින් ගේන මස්මයි අපි ගන්න ඕන කරන්නේ. එතකොට මේ මුදල් අනිවාර්යෙන්ම ඔබේ පොකට්ටුවට වැටෙනවා වෙන කාගේවත් අතට යන්නේ නැතුව. එහෙම කරන්න උත්සාහ කරනවා නම් එහෙමයි. මේ රටේ ආර්ථිකය ගැන හිතනකොට එහෙමනම් ඉතින් හමුදාවේ ජීවිත බැඳෙනකොට හමුදාවේට විරුද්ධව යම්කිසි කෙනෙක් රටකට ඉදිරිපත් වුණොත් අපිට සිද්ධ වෙනවා අපි මිනිමරන් නැතිව ඉන්නවා කියලා මේ මේ ඉදිරිපත් වෙන්න. මොකද රටක ආරක්ෂාව සපයන්න බැරුව යනවා. ඇයි මේ අපි හිතන්නේ සතෙක් මැරීම පව් කියන එක. සතෙක් මැරීම අනිවාර්යයෙන්ම මම හිතනවා පව්. හැබැයි රටක ආර්ථිකය ගැන හිතනකොට රටේ ආර්ථිකය කියලා කියන්නේ හරක් මැරීම පමණක් නොවේ. මාළුවෙක් මැරීමත් රටේ ආර්ථිකය නැති වෙනවා. එහෙමනම් කුකුලෙක් මැරීමත් පව්. හැම වෙදේම අපි හිතන්න ඕනේ එකම ආකාරයකටයි. අපි හුස්ම ගන්නකොට ජීව විද්‍යාත්මක අනුව නම් ස්වභාව ධර්මයේ මේ හුස්මත් එක්ක අපි විශාල සත්ව සංඛ්‍යාවක් මරනවා දිනපතා ජීවත් වෙන හුස්ම ගැනීම සඳහා. බැක්ටීරියා කියන්නේ පණ තිබෙන සත්වයෙක්නේ.